දේශීය කලාව සුරක්ෂා කරමින් එය අනාගත පරපුරට උරුම කර දීම වෙනුවෙන් මෙරට සෑම දිස්ත්‍රික්කයකම කලාකරුවන් ඉමහත් පරිශ්‍රමයකින් ක්‍රියා කරනවා. එමෙන්මම කලාකරුවන්ගේ මග ගමන් කරමින් දේශීය කලාව පෝෂණය කිරීමට කැපවන නූතන පරම්පරාවක්ද ගොඩනැගමින් පැවතීම සතුටට කරුණක්. කලාව තුළ පවතින විචිත්‍රවත් සංස්කෘතික විවිධත්වයේ විඳීමට මෙන්ම ඒ සම්බන්ධ දැනුම ලබා ගැනීමට ප්‍රායෝගික ලෙසම අවස්ථාව ලැබෙන්නේ නම් එය කාටවද ඉමහත් භාග්‍යයක්. ඒ නිසාම විවිධ දිස්ත්‍රික්කයන්ට ආවේනික කලාවන්හි රසය විඳීමට මෙන්ම දැනුම ලබා ගැනීමට අවස්ථාව සැලසෙන දිස්ත්‍රික් අතර කලාකරු හමුවක් අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික අංශය මගින් සංවිධානය කර තිබෙනවා. ඒ අනුව 75කට අධික අනුරාධපුර කලාකරුවන් පිරිසක් පසුගිය දා ත්‍රිකුණාමලයට ගියේ දිස්ත්‍රික් දෙකෙහි කලා අධ්‍යක්ෂීම් හුවමාරු කර ගැනීමේ අරමුණින්. විවිධ කලා ශාස්ත්‍රවල ඉහළටම පාතබා සිටින කලාකරුවන් කලාකාරිනියන් මෙන්ම ඔවුන්ගේ මග යමින් සාර්ථක ලෙස කලාකෙත පෝෂණය කරන්නට සමත් තරුණ කලාකරුවන් කලාකාරිනියන් රැසක් මේ ගමනට එක්ුණා. දිස්ත්‍රික්ක දෙකෙහිම කලාවන්වල රස බලන්නට අවස්ථාව සැලසුනේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී. එහිදී දෙපසෙහිම කලාකරුවන් විචිත්‍රවත් කලා වියමන් එකින් එක ඉදිරිපත් කළේ පැමිණ සිටින පිරිස ප්‍රමෝදයට පත් කරමින්. දමිළ සංස්කෘතියට අදාළ රසකැවිලි වලින් හා සිංහල සංස්කෘතියේ ප්‍රචලිත රසකැවිලිද බෙදා හදාගෙන රස විඳිමින් පැමිණ සිට පිරිස අතර සුවදම් ගොඩනැගෙන පරිසරයක් නිර්මාණය කිරීම පිළිබඳව ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් BMN ජයවික්‍රම මහතා මේ සංවිධානය කළ සැමට තුති පුද කළා. ගමනට එක් වූ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් ශාමිලා වික්‍රමාරච්චි මහත්මියද මේ පිළිබඳව සිය සතුට පළ කර සිටියා. උණුසුම් පිළිගැනීම් සංග්‍රහ කිරීම සුහද කතාබහ රසමුසු කලාවන් හරමත් දෙසුම් ආදීන් සමන්විතව පැවති මෙම කලාකරු සුහදහමුව අතරතුරදී පාසල් දරුදරියන් පිරිසකට පාසල් උපකරණ බෙදා දීමද සිදු වුණා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අනුරාධපුර හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ කරමින් මෙම කටයුත්ත අගනාන්දමින් නිම කරන්නට සහාය වූ සියලු දෙනාට ස්තුතිය පළ කළේ අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී ඒකේ සිරිවර්ධන මහතායි. මේ සොඳුරු ගමනට ප්‍රවීණ ජනශ්‍රුති පර්යේෂක සම්මානනීය කලාකරු මාමිනියාවි ඉලංගසිංහ සම්මානනීය නර්තන ශිල්පී සේන හිග්ගොඩ අනුරාධපුර දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ උපසභාපති අජිත් සුසන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. Yeah.